තෙරුවන් සරණයි සුපින්වත් ඔබ හැම දෙනාටම සදහම් මකරන්දේ සුවදින් පින්සිත නිවාස සඳහන ජාතියේ බුදුනාලිකාව බෞද්ධ රූප වහිනිය අදත් සුපුරුදු ඉරිදා දවසේ සුපින්වත් ඔබ වෙනුවෙන් සම්නිවේදනය කරන බුදුමක දේශනා මාලාවේ අද දවසට නියමිත දේශනාව මෙලෙසින් ආරම්භ කිරීමටයි අපි සූදානම් වන්නේ. සදහැමතුනි, මෙතුම් වූ දේශනාව වෙනුවෙන් දම්සභා මණ්ඩපයට වැඩම කොට වැඩ හිඳින පූජ්‍යපාද පළුගස්තවේ සද්ධාතිස්ස පින්වත් දේශකයන්න් වහන්සේ අපි පළමුවෙන් සාතුනතින් පිළිගනිමු. සාදු සාදු සාදු. පින්වත්නි, අද දේශනාවේ දායකත්වය ලබා දෙන්නේ වෛද්‍ය ශිවනි විජේරත්න මහත්මිය විසින්. එහෙමනම් අපි හැමදෙනාම මෙතෙන් සිට මෙතුම් වූ දේශනාව පවත්වන්නට පින්වත් දේශකයන් වහන්සේට නමස්කාර පූර්කව සාතුන දෙන්න ආරාධනා කරමු. සාදු සාදු සාදු. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා, සද්ධම්මං මුනි රාජස් සුනන්තු සග්ග මොක්ඛදං, ධම්මස්සවන කාලෝ අයං බදන්තා, ධම්මස්සවන කාලෝ අයං බදන්තා, ධම්මස්සවන කාලෝ අයං බදන්තා. නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. දුක්ඛං වේ සුඛන්ති සංඥා විපරියේසු චිත්තං විපරියේසු දිට්ඨි විපරියේසෝති. සදා වන්දනීය පූජනීය ශ්‍රීමත් මහා සංඝරත්නයන් අවසරයි ධර්මශ්‍රවණාභිලාසී සදැහැති බෞද්ධ පින්වත්නි, බෞද්ධ මාධ්‍යාලය හරහා සිදු කරනු ලබන බුදුමග සදහම් වැඩසටහන් මාලාවේ තවත් එක් වැඩසටහනක් ආරම්භ කිරීමටයි සූදානම. මේ උතුම් පින්කමෙහි සදැහැති දායකත්වයේ දරනු ලබනවා වෛද්‍ය ශිවනි විජේරත්න මහත්මිනිය විසින්. විශේෂයෙන්ම බලාපොරොත්තු වෙනවා ඒ තම පියාණන් වන ADR ප්‍රනාන්දු මහත්මාණන්ට ඒ ජනවාරි දෙවැනි දිනට යෙදෙන ඒ ජන්මදිනයේ සිහි කරමින් ආශිර්වාද කරන්නට බලාපොරොත්තු වෙනවා. ඒ වගේම බලාපොරොත්තු වෙනවා මෙම පින්කමේදී විශේෂයෙන්ම පුණ්‍යානුමෝදනා කරන්නට අපවත් වී වදාළ බම්බලපිටියේ වජිරාරාමාධිකාරීව සහ සම්බෝධි විහාරාධිපතිව වැඩවිසු විශ්වකීර්ති ශ්‍රී ශාසන සෝබන අතිපූජ්‍ය පියදසි මහතෙරුන් වහන්සේ සිහිපත් කරලා පුණ්‍යානුමෝදනා කරන්නට බලාපොරොත්තු වෙනවා. ඒ වගේම 70-80 දශක කාලයේදී විශේෂයෙන්ම බෞද්ධ තරුණ පෙළ අතර බුදුදහම කෙරෙහි බෝධි පූජාව තුළින් පිබිදීමක් ඇති කළ සම්බෝධි විහාරස්ථානයේ නිර්මාතෘ බෝධිසත්ව ගුණපේත අතිපූජනීය පානදුරේ අරිදම්ම ස්වාමින් වහන්සේටද, ඒ වගේම බෞද්ධ මාධ්‍ය ජාලයේ නිර්මාතෘ සම්බෝධි විහාරස්ථානයේ විහාරාධිපති වැඩවිසූ අතිපූජනීය දරණාගම කුසලධම්ම නායක ස්වාමින් වහන්සේටද, ඒ පැතූ බෝධියකින් ඒ සම්මා සම්බුද්ධත්වයේ පිණිස මේ පුණ්‍ය ශක්තිය අත් වේවා කියලා ප්‍රාර්ථනා කරන්නට මේ පින්කමේදී බලාපොරොත්තු වෙනවා. ඒ වගේම ජූනි මාස 27 වෙනි දින පරලෝසැපත් වන්නට යෙදුන පත්මා ප්‍රනාන්දු මහත්මිනියටද
ඒවගේම වත්තේගම පදිංචිව සිට පරලෝ සැපත්වන්නට යෙදුන මුහන්දිරම් හෙන්ද්‍රික් ප්‍රනාන්දු වර්ණකූලසූරිය සහ කැරලයින් ප්‍රනාන්දු මහත්මිනියටත් හම්බන්තොට පදිංචිව සිට පරලෝ සැපත්වන්නට යෙදුන හෙන්රි එදිරි සූරිය සහ ලීලාවති එදිරි සූරිය යන සියලු දෙනාටත් සියලු සංසාරගත ඥාතීන්ටත් මේ පින් අනුමෝදන් කරන්නට බලාපොරොත්තු වෙනවා. එවැගේම රටදෑ වෙනුවෙන් දිවි පුදන්නට යෙදුන රණවිරුවන්ටත් එවැගේම කොරෝනා උවදුරට මුහුණ දුන් සියලු දෙනාටත් පුණ්‍යානුමෝදනා කරන්නට වගේම සුජීවත සිටින හැම දෙනාටම කෙටි කාලයකදී උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගෙන නිවනින් සැනසීම පිණිසත් මේ පුණ්‍ය ශක්තිය අනුමෝදන් කරන්නටත් ආශිර්වාද කරන්නටත් බලාපොරොත්තු වෙනවා. ඉතින් අපේ සිහිපත් කළේ ඒ දායකත්වයන් පිළිබඳව සහ එහි අරමුණු පිළිබඳව. ඉතින් අද දවසේදී අපි විශේෂයෙන්ම මාතෘකාවසයෙන් තබන්නට යෙදුනා මේ දුක පිළිබඳව බුදුරජාණන් වහන්සේ දේශනා කළ තවත් එක් දහම් පරියායක්, දහම් විග්‍රහයක් පිළිබඳව. යම් කෙනෙක් දුක සැපක් විදිහට දකිනවනම් ඒ දකිනකොට සිද්ධ වෙන සිදුවීම තමයි පැහැදිලි කරන්නට යෙදුනේ. ඒ තමයි දුක්ඛේව සුඛාන්ති. යම් කෙනෙක් දුක සැපක් විදිහට දකිනවනම් සංඤේ, ඒක නැතිනම් සුඛාන්ති සංඤේ විපරියාසෝ, සංඥා විපරියාසයකටපත් වෙනවා. ඒ වගේම චිත්තං විපරියාසෝ, හිත විපරියාසයකටපත් වෙනවා. ඒ වගේම දිට්ඨි විපරියාසෝ, දිට්ඨිය විපරියාසයකටපත් වෙනවා. අපි මේ පිළිබඳව මනමින් විග්‍රහ කරගන්නට උත්සාහවත් වෙමු. බුදුරජාණන් වහන්සේ දුකයි කියලා අපිට ලෝකේ යම් පැහැදිලි කිරීමක් සිදු කළා නම් ඒ දුක කුමක්ද කියන එක පිළිබඳවත්, ඒ වගේම බුදුරජාණන් වහන්සේ සැපයි කියලා යමක් දේශනා කළා නම් ඒ සැප කොයි විදිහේද කියන එක පිළිබඳවත් අපි නිවැරදිව තීරුම් ගත යුතු වෙනවා. එහෙමනම් අපි පළමුවෙන්ම බලමු බුදුරජාණන් වහන්සේ අපිට දුකයි කියලා දේශනා කළේ කුමන කාරණාවකින්ද කියන එක. බුදුරජාණන් වහන්සේ අපිට දේශනා කරනවා දුක ගැන පැහැදිලි කරනකොට ජාතිපි දුක්ඛා. ඉපදීමම දුකක් හැටියට පැහැදිලි කරනවා. කුමකක ඉපදීමක්ද? තේසං තේසං සත්තානං තම්මි තම්මි සත්තනිකායේ ජාති සංජාති ආදී විදිහට පෙන්නලා කන්දානම් පාතු භාවෝ ආයතනානම් පටිලාභෝ අයං උච්චති ජාති කියලා පෙන්නනවා. මේ ජාතියම දුකක් හැටියට, එහෙම නැත්නම් ඉපදීමම දුකක් හැටියට බුදුරජාණන් වහන්සේ පැහැදිලි කළා. එහෙමනම් මේ ඉපදීම කියන කාරණාව දුකක් වෙන්නේ කොහොමද? නමුත් අද වර්තමානයේ බලන්න යමෙක් මේ ලෝකයේ උපදිනකොට ඒක දුකක් විදිහට දකින්නවද, එහෙම නැතිනම් ඒක සැපක් විදිහට දකින්නවද කියලා, එහෙම නැතිනම් සුඛයක් විදිහට දකින්නවද කියලා. දෙමව්පියන්ට තමන්ට තමන්ගේ දූ දරුවන් බලාපොරොත්තුෙන් අපේක්ෂාවෙන් පසුවන මේ දෙමව්පියන් ඒ තමන්ට දරුවෙක් ලැබෙනකොට මොනතරම් සතුටටපත් වෙනවද, මොනතරම් සැපයක්සේ සලකනවද, තමන්ගේ ජීවිතයට මහ විශාල අවස්ථාවක් වාග්යක් උදා වුණාසේ සලකනවා. එහෙමනම් මේ ලෝකයට කෙනෙක් උපදිනවා කියන එක ලෝකයා පිළි අරගෙන තියෙන්නේ සැපක් විදිහට. නමුත් බුදුරජාණන් වහන්සේ අපට පෙන්නනවා මේ සසරට යම් කෙනෙක් උපදිනවා කියලා කියන්නේ ඒ ඉපදීමම දුකක් බවට පත් වෙනවා කියන තැනකි. අපි තවදුරටත් ඉදිරියේදී මේ පිළිබඳව සාකච්ඡා කරමු, කතා කරමු. ඊළඟට ලෙඩ වෙන එක, වයසට යන එක, මරණයට පත් වෙන එක, මේ දේවල් දුකයි කියලා පෙන්නනවා. ඒ වගේ නම් අපිට ටිකක් දුකයි කියන එක අපේ ජීවිතවල දැනෙන අවස්ථාවල් තිබෙනවා.
කෙනෙක් ලෙඩ වුණොත් තමන් ලෙඩ වුණත් කෙනෙක් ලෙඩ වුණත් අපිට ඒ පිළිබඳව සතුටු වෙන්නට පුළුවන් අවස්ථාවක් බොහොම අල්පයි. එහෙම අල්පයි කියලා මම මතක් කළේ යම් තැනකදී අපිට සතුටක් ඇති කරව ගන්නට පුළුවන් හැකියාවක් නැත්තේම නැහැ. මොකද එහෙම සඳහන් කළේ අපිට අහිතවත් එහෙම නැතිනම් අප සමග අමනාපෙන් ඉන්න අප සමග තරහෙන් ඉන්න කෙනෙකුට යම් අසනීපයක් ඇති වුණා නම් ප්‍රබල අසනීපයකට පත් වෙනවා නම් මහා දුකකට පත් වෙන අසනීපයක් ළඟා කරනවා නම් ඒ කෙනාටේ අසනීපයේ වැළඳීම නිසා සෑදීම නිසා එයින් යම් සතුටක් ලැබෙන අවස්ථාවල් නැතුවම නෙමෙයි කියලා මම මතක් කළේ නිසා. ඒ නිසා කෙනෙකුට අසනීප වුණොත් එයින් සතුටක් ලැබෙන අවස්ථාවල් තියෙනවා. එනිසා ඒක දුකම කියන තැනකින් මම මතක් කළාට ලෝකයේ තුල යම් කෙනෙක් ඒක සතුටට පෙරලා ගන්න අවස්ථාවල් තියෙනවා. ඒ වගේම තමයි කෙනෙක් වයසට යනකොට තමන්ට තමන්ගේ කටයුතු ටික කරගන්න බැරි වෙනකොට තමන්ට ඒක බොහොම දුක්ඛදායක බවකට පත් වෙනවා. හැබැයි සමහර වෙලාවට ඒ කෙනා වයසට යනකම් බලාගෙන හිටපු යම් කෙනෙක් වේ නම් ඒ කෙනාට යම් අද සතුටක් ඒ පිළිබඳව උපදින්නට පුළුවන්. ඒ වගේම තමයි මරණයට පත්වීම. තමන් ප්‍රිය වෙච්ච කෙනෙකුගේ මරණය සිද්ධ වෙනවා නම් එහෙම නැතිනම් තමන්ගේම මරණය සිද්ධ වෙනවා නම් මරණය කියලා කියන්නේ කොහොමත් සැපගෙන දෙන්නක් නෙවෙයිමයි ජීවිතේට දුකක් ගෙන දෙන්නක්ම තමයි. නමුත් සමහර වෙලාවට තව කෙනෙකුගේ මරණය තව කෙනෙකුට විශාල සැපයක් සතුටක් ගෙන දෙන්නට හේතු වෙන්න පුළුවන්. අපිට ඉතිහාසයේ යම් සිදුවීම් කීපයක් සිහිපත් කරගත්තොත් රටේ පැවතුන විශාල ව්‍යසනයක් වෙලා තිබුණා වූ ඒ කාලපරාසයක් තිබුණා වසර 30ක පමණ කාලයක්. නමුත් ඊට මූලික වෙච්ච ඊට ප්‍රධාන වෙච්ච ඒ පිරිස මිය පරලව ගියාම එහෙම නැතිනම් ඝාතනය වුණාම රටක් විදිහට ජාතියක් විදිහට විශාල දෙනෙක් එයින් උදම් අනමින් සතුටටපත් වුණා. හැබැයි මේ සතුටටපත් වීම කෙනෙකුගේ මරණයක් අරමුණු කරගෙන සතුට වෙච්ච බව. එහෙමනම් මරණය කියන එකේදී සතුට වෙන බවකුත් අපේ ජීවිතවල තියෙනවා. එහෙම බොහොම කලාතුරකින් ඒ අවස්ථාවට අනුකූලව. ඒ වගේම තමයි බුදුරජාණන් වහන්සේ මේ විදිහට දුක පිළිබඳව පෙන්නලා මේ සියලුම දුක් ටික කැටි කරලා එකට එකතු කරලා පැහැදිලි කරනවා සංකිට්ඨේන පංච උපාදානස්කන්ධා දුක්ඛා කියලා. මේ පංච උපාදානයේම දුකක් හැටියට පැහැදිලි කරනවා. රූප වේදනා සංඥා සංකාර විඥාන කියන මේ ස්කන්ධ පංචකයට තණ්හ කරලා ඇලුම් කරලා ඒ දැඩිව ගත්තාම ඒ උපාදාන වශයෙන් ගත්තාම මේ උපාදානයේ වීම දුකක් හැටියට බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා. යම් මට්ටමක දුකක් කියලා කතා කරනකොට පැහැදිලි කරනකොට ඒ පැහැදිලි කරන්නේ කුමන අර්ථයකින්ද කුමන ගැඹුරකින්ද කියන එක අපි නොදන්නකම නිසා අපිට සමහර වෙලාවට ඒ කාරණා තුල දුක අවබෝධ නොවන නිසා ඒ අනවබෝධය නිසා අපි ඒක සතුටක් හැටියට සැපක් හැටියට බාර ගන්නවා යොදා ගන්නවා. අපි මේක තවදුරටත් බලමු කොහොමද අපි මේ විදිහට මුලා වෙලා මේ විදිහට සඤ්ඤා විපර්යාසයකටපත් වෙන්නේ චිත්ත විපර්යාසයකටපත් වෙන්නේ ඒ වගේම දිට්ටි විපර්යාසයකටපත් වෙන්නේ කියලා. අපිට මේ සඤ්ඤා විපර්යාසයටපත් වෙන විදිහ කොහොමද කියලා බලමු. අපිට ඇහැට රූප පෙනෙනවා, කනට ශබ්ද ඇහෙනවා, නහයට ගඳ සුවඳ, දිවට රසය, කයට ස්පර්ශය, හිතට අරමුණු ධම්ම අරමුණු විදිහට ආරම්මණයන් එනවා. මේ හය ආකාරයකින් උපදින මේ ධර්මතා අපි සමස්තයක් විදිහට ගත්තාම
ස්කන්ධ පංචකයක් හටගත්තා කියන තැනකට යනවා. එහෙම නැතිනම් නාම රූප හටගත්තා කියන තැනකට යනවා. ඇහැට රූපයක් පෙනිලා හිතක් පහළ වුණත්, කනට ශබ්දයක් ඇහිලා හිතක් පහළ වුණත්, නහයට ගඳ සුවඳක් දැනිලා හිතක් පහළ වුණත්, දිවට රසක් කයට ස්පර්ශයක් දැනිලා හිතක් පහළ වුණත්, හිතටම හිතට අරමුණු කරලා ධම්මාරම්මණයක් අරමුණු කරලා හිතක් පහළ වුණත්, මේ හැම වෙලාවකම සිද්ධ වෙලා තියෙන්නේ නාම රූප දෙකක ගනුදෙනුවක්. එහෙම නැතිනම් ස්කන්ධ පංචකයක ක්‍රියාකාරීත්වයක්. මේ ස්වභාවය හඳුනා නොගත්තකම නිසා අපි මේ පේන රූප ආරම්භය, ඇහෙන ශබ්ද ආරම්භය, ඒ කෙරෙහි ඇලුම් කරමින්, තණ්හ කරමින් අපි සතුටු වෙන්නට සොයනවා. එහෙම නැතිනම් ඒ සතුටු වෙන බවක් තියෙනවා. සුඛයකටපත් වෙන බවක් තියෙනවා. සුඛය ඇති බවට අපේ හිතේ සංඥාවක් උපදවගෙන තියෙනවා. අපි මෙහෙම හිතුවොත්, ඇහැට පේන රූප අතරින් අපි ලස්සන රූප කියලා රූප කොටසක් වෙන් කරගෙන තිබෙනවා. රූපයන් තුළ ලස්සන රූප, කැත රූප කියලා රූප දෙකකට වෙන් කරගෙන තියෙන. එහෙම නැතිනම් ප්‍රිය මනාප වූ රූප, අප්‍රිය අමනාප වූ රූප කියලා. රූපයේ ස්වභාවයේම තියෙනවා ඒ රූපයේ තුළ, රූපයේ සකස් වෙනකොට, ඒ රූපය නිර්මාණය වෙනකොට රූපයේ තුළම තියෙනවා හීන රූප, ප්‍රනීත රූප කියලා දෙවර්ගයක්. ඒ ප්‍රනීත රූපය කියලා කියන්නේ ප්‍රියමනාපයක් උපදවන්නට හේතු වෙන විදිහටම සකස් වුණ රූප. ඒ රූපයේ ස්වභාවය. නමුත් ඒ රූපය මුල් කරගෙන අපේ හිතේ කෙලෙසුන්ගෙන් ඒ රූපය තණ්හ වශයෙන් ඇසුරු කළොත්, ඒ රූපයට අපි නැඹුරු වෙලා ඇලිලා ගෙලිලා වාසය කළොත්, ඒ රූපයේ පිළිබඳව අපිට දුක උපදිනවා. ඒ රූපයේ දුක තිබුණා නෙමෙයි. නමුත් ඒ රූපේ මුල් කරගෙන අපේ හිතේ දුකක් උපදිනවා. ඒකට හේතුව තමයි ඒ රූපයේ පිළිබඳව නිවැරදි සංඥාවකින් යුක්තව, ඒ සංඥාව පිළිබඳව මනා අවබෝධයකින් යුක්තව කටයුතු නොකිරීමමයි. එහෙමනම් රූප සංඥාවක් පිළිබඳව, එහෙම නැතිනම් රූපයේ මුල් කරගෙන උපදින සංඥාව පිළිබඳව විපර්යාසයකටපත් නොවි, විපල්ලාසයකටපත් නොවි කටයුතු කරන්නට අපි දක්ෂ වෙන්නට ඕනේ. එහෙම වුණොත් තමයි දුක් දේ දුකක් හැටියටම දකින්නට පුළුවන්කම තියෙන්නේ. දුක දේ දුකක් හැටියට දකින්නේ නැතුව දුක දේ සැපක් හැටියට දකින්නට යොමු වෙනවා නම් අපි ඒ යොමු වෙලා තියෙන්නම මෙන්න මේ සංඥා විපර්යාසයකටපත් වීමමයි. දුක්ඛ සංඥාවේ සුඛ සංඥාවක් උපදව ගන්නවා නම් අපි දුක්ඛ සහගත වූ රූපයක ස්වභාවය, රූප සංඥාවක ස්වභාවය හරිහැටි අවබෝධ කරගෙන නැතිනම්, රූප ස්වභාවයේ හරිහැටි වටහාගෙන නැතිනම් අපිට උපදින සංඥාව රූපේ මුල් කරගෙන සුඛ සහගත සංඥාවක් බවට පත් වෙනවා. හැබැයි යථාර්ථය තමයි දුක් සහගත වූ සංඥාවක්මයි, දුක් සහගත වූ ස්වභාවයක්මයි. දුක්ඛ සහගත වූ ස්වභාවයකට, සැප සහගත භාවයකට අපි, එහෙම නැතිනම් සුඛ සහගත භාවයකට සංඥාවකින් පෙරලලා තියෙන්නේ, සංඥාවකින් විපර්යාසයකටපත් කරලා තියෙන්නේ. අපි මේ සංඥාවෙන් කොහොමද මේ විපර්යාසය සිද්ධ කරන්නේ කියන කාරණාව ටිකක් පැහැදිලි කරගත්තොත්, අපේ හිතට දැනුවත් කරලා තියෙනවා මේ දේ මේ විදිහයි කියලා. අපි උදාහරණයක් ගත්තොත්, මලක ස්වභාවය ලස්සනයි කියන කාරණාවකින් අපේ හිතට සංඥාවන් ලබා දීලා තිබෙනවා. එහෙම නැතිනම් කනට ඇහෙන ශබ්දය තුළ මේ ශබ්දයේ මිහිරි ශබ්දයක් කියන තැනකින් ඒ ශබ්ද සංඥාව මිහිරි ශබ්දයක් හැටියට අපේ හිතට සංඥාවක් ලබා දීලා තියෙනවා. එහෙම සංඥාවල් උපදවලා තියෙනවා. ඒ උපදවාගත්ත වැරදි සංඥාව දිගින් දිගට පරිහරණය කිරීම නිසා,
ඒ සංඥාව හැබෑවක්ම ඇත්තක්ම බවට පත් වෙනවා. ඊට පස්සේ අපිට ඇහැට පේන රූපාරම්භය, කනට ඇහෙන ශබ්දාරම්භය, රූප සංඥාවක්, සද්ද සංඥාවක්, එවැගේම ගන්ධ සංඥාවක්, රස සංඥාවක්, පොට්ටබ්බ සංඥාවක්, ධම්ම සංඥාවක් කියන මේ සංඥාවල් උපදිනකොට, සංඥා කියලා කියන්නේ නාම ධර්මයක්. මේ උපදින සංඥාවල් තුළ අපි බෙදලා අරගෙන තියෙනවා දුක්සහගත සංඥාවක් සහ සැපසහගත සංඥාවක් විදිහට මේ සංඥාව ප්‍රවේද කරගෙන තියෙනවා. සුඛසහගත සංඥාවක් උපදව ගත්තහම එයින් ලැබෙන ස්වභාවය සැපගෙන දෙන්නක් බවටයි අපි හිතාගෙන ඉන්නේ. හැබැයි අපේ ජීවිතේ හැම සංඥාවකින්ම එහෙම නැතිනම් සැප සංඥාවක්ම කියලා බත්තට ඒ සංඥාවල් වලින් අපේ ජීවිතේට හැම වෙලෙම සැපේ සුඛේ ලබා දීලා තියෙනවද කියලා බලන්න. ඒ හැම කාරණාවක්ම අවසානයේ දුකකට පෙරලෙනවා. අපි හොඳයි හොඳයි කියලා දකින යම් රූපයක් තියෙනවනම් ඒ රූප ස්වභාවය යම් අවස්ථාවක යථා ස්වභාවය අපිට පෙනෙන්න පටන් ගත්තහම අපි කලින් දැකපු අපේ හිතේ ඇති කරගෙන තිබුණා වූ වැරදි වටහීම, ඒ සංඥාවේ වැරදි ස්වභාවය අපිට සැපගෙන දුන්නට ඒ යථා ස්වභාවය අපේ ජීවිතයට එකතු වෙනකොට අපිට ඒ වෙනස් වීම දකින්නට බැරි වෙනවා. එහෙම නැත්නම් අවබෝධ කරගන්නට බැරි වෙනවා. ඒ නිසා අපේ ජීවිතයට මහ විශාල දුකක් ඇති වෙනවා. අපි හිතමු අපේ ගෙවත්තේ හදලා තියෙනවා ලස්සන මල් ගස් කීපයක්. හිතමු මේ මල් ගස්වල ලස්සන මල් ටිකක් හැදෙනවා. අපිට මේක දැක්කහම ප්‍රියමනාපයි, ප්‍රිය ස්වභාවයෙන් යුක්තවමයි. මේ මල්වල ස්වභාවය ප්‍රිය උපදවන ස්වභාවයෙන් යුක්තවමයි. ඒ නිසා අපි මේ මල් ටික දැක්කහම අපේ හිතේ බොහෝසේ සතුටටපත් වෙනවා, බොහෝසේ සුවයක් මේ පිළිබඳව අත්විඳිනවා. හැබැයි මේ මල්වල ස්වභාවය තමයි පරවෙන ස්වභාවයකින් යුක්ත. ඒ ප්‍රිය වූ මధుර වූ ස්වභාවය ටිකෙන් ටික වියකිලා මල අවලස්සන වෙලා, අවර්ණ වෙලා යම් වෙනස් වීම ගණනාවකට භාජනය වෙනවා. ඒ වෙනස් වීම ගණනාවකට භාජනය වෙනකොට අර මුලින් තිබුණා වූ මට්ටම වෙනස් වෙලා තියෙන නිසා අපිට මේ ස්වභාවය හිතට දුක්ගෙන දෙන බවට පත් වෙනවා. නමුත් මලක යථාර්ථය තමයි ඒ ස්වභාවයේ යථාර්ථිකව තමයි ඒ විදිහටම පවතින්නේ. නමුත් ඒ යථාර්ථ ස්වභාවය අපිට පේන්නේ නැහැ, අපිට අඳුන ගන්නට බැහැ. මොකද සංඥාවෙන් අපේ හිතේ විපර්යාසයකට පත් කරලා තියෙනවා. අපේ කනට ඇහෙන ශබ්දයත් එහෙමයි, නහයට දැනෙන ගඳ සුවඳත් එහෙමයි, දිවට දැනෙන රසය, ඒ වගේම කයට දැනෙන ස්පර්ශයත් එහෙමයි, හිතේ හිතේ එන අරමුණු පිළිබඳවත් එහෙමමයි. ඒ නිසා යම් විදිහකින් අපේ හිතේ මේ විදිහේ සංඥා විපර්යාසයකට පත් වෙනවා නම් නිරන්තරයෙන් සංඥාවල් වල ඒ විපර්යාස ස්වභාවයකට ගෙන දෙනවා නම් අනේ විපර්යාසය නිසා අපිට මේ දුක් වූ දේ සැප විදිහට දකින්නට පුළුවන් වෙලා තියෙන්නේ. ඊළඟට පෙන්නනවා චිත්ත විපර්යාසයකට පත් වෙනවයි කියලා. මේ දුක් වූ දේ සැප විදිහට දකිනකොට චිත්ත විපර්යාසයකටපත් වෙනවා. මේ හිත නිරන්තරයෙන්ම සැප හොයාගෙන යන්නට පෙළඹෙනවා. සැපයි සැපයි කියලා සම්මත කරගෙන සැප හොයාගෙන යන්නට පෙළඹෙනවා. ඒ සැප හොයාගෙන යන්නට කොච්චර පෙළඹෙනවද කියලා කිව්වොත් අපිට ලෞකික වශයෙන් සැපවල ප්‍රභේදයක් තිබෙනවා. සතර මහා අපාය ගත්තහම සම්පූර්ණයෙන්ම දුක්ඛිත බවකින්ම යුක්තයි කියන එක පැහැදිලිව පෙන්නවා. ඒක සම්පූර්ණයෙන්ම දුකයි කියලා. හැබැයි සතර මහා අපායට වඩා මනුස්ස ලෝකේ සැප බවකින් යුක්තයි. සාපේක්ෂයි මේක. ඒ නිසා මනුස්ස ලෝකයේ තියෙන සැප හොයාගෙන ඒ සැපවලට නැඹුරු වෙන්නට කටයුතු කරනවා. මනුස්ස ලෝකේ තියෙන සැපයට වඩා
චාතුර් මහරාජික දිවි ලෝකයේ තියෙන සැප ඊට වඩා වැඩි. චාතුර් මහරාජිකයට වඩා යාමේ මේ විදිහට ඉහළටම තියෙන දිවි ලෝක ගත්තහම, පරිණිමිත වසවර්තිය කියන දිවි ලෝකයේ ගත්තහම, ඉහළම දිවි ලෝකය කාමයේ තුල තියෙන, කාම ලෝකයේ තුල තියෙන ඉහළම සැප ලැබෙන තැන තමයි පරිණිමිත වසවර්ති දිව්‍ය ලෝකය. මේ පරිණිමිත වසවර්ති දිව්‍ය ලෝකයේ උනත් ඒ ඒ තැනට සාපේක්ෂව තමයි මේ සැපයි කියලා කතා කරන්නට පුළුවන්කම තියෙන්නේ. නමුත් මේ කාම ලෝකයේ තියෙන සියලුම සැපයට වඩා රූපාවචර ධානයක් උපදවා ගත්තොත් එයින් ලැබෙන සැපේ ඊට වඩා වැඩි කියලා පෙන්නනවා. පළවෙනි ධානයේ කාම සිතුවිල්ලකටත් වඩා, එහෙම නැතිනම් කාම ලෝකයේ ඉහළම සැපයටත් වඩා සැපවත් බවකින් යුක්තයි කියලා පෙන්නනවා. පළවෙනි ධානයට වඩා දෙවෙනි ධානය සැපයෙන් යුක්තයි. දෙවෙනි ධානයට වඩා තුන්වෙනි ධානය සැපයෙන් යුක්තයි. ඊට වඩා හතරවෙනි ධානය සැපයෙන් යුක්තයි. එතන සැප බවක් තියෙනවා. උපේක්ඛා භවකින් යුක්තව එතන මහා සුවයක් විඳින්නට පුළුවන්කම තියෙනවා. දුකේ බොහෝ අඩු බවක් තියෙනවා. ඊටත් වඩා දුක්ඛිත ස්වභාවයේ අඩු වෙලා මහ විශාල සුවයක්, සැපයක් ගෙන දෙන බවට පත් වෙනවා. අරූපාවචර මට්ටමේ ධානය උපදවා ගත්තහම, අරූප ලෝකේ අරූපාවචර මට්ටමට පත් වුනහම, රූපාවචර මට්ටමින් ලැබුණා වූ සැපයටත් වඩා, ඒ සුවයටත් වඩා අතිවිශාල සුවයක්, සැපයක් ගෙන දෙනවා. නමුත් බුදුරජාණන් වහන්සේ අපිට පෙන්නනවා මේ සියල්ලම කාම ලෝකය, රූප ලෝකය, අරූප ලෝකය කියලා කියන මේ තුන් ලෝකෙමයි දුකටමයි කියලා. නිවනට සාපේක්ෂව මේ තුන් ලෝකෙම දුකට යොමු කරවපු, දුකටම පත් කරවන ස්වභාවයෙන් යුක්ත වූ ලෝකයක්. සදාකාලික සැපයක් මේ තුන් ලෝකේ කොතනකවත් නැහැ. තාවකාලිකව යම් සැපයක්, සැප බවක් අත් වෙලා තියෙනවා නම් ඒ අපිට මේ චිත්තයේ තියෙන විපර්යාසයක් නිසා, විපර්යාසයක් නිසා, චිත්ත විපර්යාසයකටපත් වෙලා අපි මේ හිත වෙනස් කරගන්නවා සැපවත් බවකටපත් වෙන විදිහට. යම් දුකක් අපේ ජීවිතයට ලැබෙනකොට අපි මේ හිත යම් ආකාරයකින් වෙනස් කරගන්නට හදනවා. හිතන විදිහ වෙනස් කරනවා. කල්පනා කරන විදිහ වෙනස් කරනවා. දුක අඩු කරන්න, දුක නැති කරන්නට. යම් දුක්සහගත බවක් අපිට දැනෙනවා නම් ඒ දුක්සහගත බව යටපත් කරගන්නට අපි ඒ පිළිබඳව සැපසහගත විදිහට හිතන්නට පුරුදු වෙලා තියෙනවා. ඒ නිසා අපිට දුක පිළිබඳ අනවබෝධයකින් යුක්තව කටයුතු කරනවා. දුක පැහැදිලි කරගන්නවට වඩා, අවබෝධ කරගන්නවට වඩා අපි පුරුදු වෙලා තියෙනවා දුකේ සැපයක් විදිහට හිතන්න, දුකේ සැපයක් විදිහට හරව ගන්නට. අපි ඒක සමාජයේදී කතා කරනවා. ඔය හිතන විදිහ වෙනස් කරගත්තා නම් ඔය දුක නැති වෙනවනේ. ඔය හිතන විදිහ සැපවත් වෙන විදිහට හිතුවා නම් ඔය දුක නැති කරගන්න පුළුවන් නේ කියලා. නමුත් ඒක తాවකාලිකයි. අපි අනේ විදිහට හිතන්න පුරුදු වෙච්ච නිසා තමයි දුක දුකක් හැටියට හඳුනාගන්නේ නැතුව දුක තුල දුක සැපක් විදිහට දකින්නට පුරුදු වෙලා තියෙන්නේ. එහෙම නැතිනම් ඒ විදිහට හිතන්නට පුරුදු වෙලා තියෙන්නේ. ඒ තමයි චිත්ත විපර්යාසය. හිත විපර්යාසයකට, හිත වෙනස්කමකට ලක් කරලා, හිත පරිවර්තනයකට ලක් කරලා. නමුත් බුදුරජාණන් වහන්සේ පැහැදිලිවම පෙන්නනවා ඒ තුලින් අපිට මේ බලාපොරොත්තු වෙන දුක දුරු කරන ක්‍රමවේදයක් ලැබෙන්නේ නැහැ කියලා. දුක පිළිබඳව අපේ හිතේ නිරන්තරයෙන්ම සැපවත් විදිහට හිතන විදිහෙන් හිත විපර්යාසයකට පත් කරගෙන අපි සැපවත් ක්‍රමවේදයක් හොයනවා. යම් වෙලාවක අපි අපේ ජීවිතේට දුක එනවට අපි කැමති නැහැ. ඒ නිසා අපි හැම වෙලෙම හොයන්නේ සැප. සැපවත් විදිහට කටයුතු කරන්න තමයි අපි අපේ ජීවිතේ ගොඩනගන්නේ. නමුත් බුදුරජාණන් වහන්සේ අපිට පැහැදිලිව පෙන්නනවා මේ ලෝකයේ තුල පවතින යථා ස්වභාවය දුක් සහගත බවින් යුක්තමයි කියලා. පංචස්කන්ධයක පවතින තැනක, එහෙම නැතිනම් මේ පංචස්කන්ධයට ආසාවෙන්, තණ්හාවෙන් බැඳිලා ඇලිලා වෙලිලා කටයුතු කරනවා නම්
ඒ පංච උපාදානයක් පරිහරණය කරන්නෙක් බවට පත් වෙනවා. මේ පංච උපාදානය පරිහරණය කරන තාක් ඔහුට දුක් සහගත ස්වභාවයෙන්ම යුක්ත ජීවිතයක් ලැබෙනවා. ඒ නිසා අපි ඒ දුක් සහගත ස්වභාවය අවබෝධ කරගන්නේ නැතුව, ඒ දුක් සහගත ස්වභාවයේ යථාර්ථය වටහා ගන්නේ නැතුව අපි මොනතරම් මේ හිත පෙරලන්න හැදුවට, සැප සහගත බවට හිතපත් කරන්නට හැදුවට, මොනතරම් සැපවත් විදිහට මේ හිතන දේවල්, කල්පනා කරන දේවල් ඒ විදිහට ගෙනෙන්නට බැලුවත් අපේ ජීවිතයේ සැපේ කියන කාරණාව සාක්ෂාත් කරගන්නට පුළුවන්කමක් ලැබෙන්නේ නැහැ. හිතන විදිහ කොච්චර වෙනස් කළත් මේ සැපේ කියන කාරණාවකට අපේ ජීවිතේ පත් කරන්නට පුළුවන්කමක් ලැබෙන්නේ නැහැ. తాවකාලික විසඳුමක් ලැබේ. తాවකාලික වූ සැපයක් අපේ ජීවිතයට ලැබේ. හැබැයි යථාර්ථයෙන් අපිට සැප බවකට පත් වෙන්නට පුළුවන්කමක් ලැබෙන්නේ නැහැ. ඒ නිසායි බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ අජරාමර වූ, එහෙම නැතිනම් ජාතියක් ජරාවක් මරණයක් නැති නිවනක් පිළිබඳව. මොකද දුක් සහගත ස්වභාවයෙන් තොර වූ එකම පවතින තැන තමයි නිවන කියලා පෙන්වන්නේ. නිර්වාණ සුවය සදාකාලික, එහෙම නැතිනම් කවමදාක්වත් නැවත දුකට පමුණුවන්නට හේතුවක්වත් නැති තැනක් තමයි නිවන කියලා කියන්නේ. ඒ නිසා අපිට ඉලක්කයේ තිබිය යුතු වෙන්නේ නිවන පිළිබඳවමයි. ඊළඟට පෙන්නනවා දිට්ටි විපර්යාසයකටපත් වෙනවා කියලා. අපි මේ කතා කරපු කාරණේම දිට්ටියක් ඇති කරගෙන, ඒ කියන්නේ වැරදි දැකීමකින් යුක්තව කටයුතු කරන්නට පෙළඹෙනවා. අපි හිතනවා ඇහැ පිනවන්න 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 අපේ ජීවිතයට සැප ළඟා වෙනවායි කියලා. කන පිනවන්න පිනවන්න අපේ ජීවිතයට සැප ළඟා වෙනවා කියලා. නහය දිව ශරීරය පිනවන්න පිනවන්න අපේ ජීවිතයට මහ විශාල සැපයක් ළඟා කරගන්න පුළුවන් වෙයි කියලා. ඒ වගේම හිත පිනවන්න පිනවන්න අපේ ජීවිතයට මහ විශාල සැපයක් ළඟා කරගන්නට පුළුවන් වෙයි කියන වැරදි විදිහේ දැක්මක් උපදිනවා. දිට්ටි විපල්ලාසයක් උපදිනවා. ඒ දිට්ටි විපල්ලාසය තුළ පැහැදිලි කළොත් අපි මීට පෙර ආතුව කතා කරපු මිත්‍යා දිට්ටි දක්වාම මේ විපල්ලාස ටික, එහෙම නැත්නම් මේ විපර්යාසය පත් වෙනවා. අපි කෙටියෙන් ගත්තොත් අපිට අද පැහැදිලි කරගන්න පුළුවන් ප්‍රමාණයට මේක කතා කළොත් අපිට ඇහැට පේන රූපවලින් සැපගෙන දෙන විදිහේ රූපයන් හොය 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 යන්න ගියාම, ඒ රූපයන් පිළිබඳව නැඹුරු වෙන්නට ගියාම සැපසහගත බවක් උපදීවි. හැබැයි අපේ හිතේ දිට්ටියක් උපදිනවා ඒ සැප තිබුණේ ඒ රූපය තුල කියලා. මේක වැරදි විදිහට දැකපු දැක්මක්, වැරදි විදිහේ තීරණයක්, දිට්ටියක්. දැක්ම තුල නිවැරදි දැක්මක් දැකලා නැහැ, වැරදි දැකීමක් ඇති කරගෙන තියෙනවා. ඒ නිසා ඒ රූපය තුල තිබුණ සැප ළඟා කරගන්නට නම් අපි ඊළඟට කරන්නේ ඒ රූපය තමන්ගේ කරගන්නවා, තමන් අයිති කරගන්නවා. ඒ රූපයට තව තවත් නැඹුරු වෙමින් ඒ රූපය හරහා තව තවත් සතුටු වෙන්නට බලනවා. එහෙම සතුටු වෙන්නට යන අතරේ තව තව ඒ වගේ ස්වභාවයන් හොයන්නට පෙළඹෙනවා. දැන් බලන්න, වැරදි විදිහේ දැක්මක් හිතේ ඇති කරගෙන ඒ පස්සේ නැඹුරු වෙලා ඒට යොමු වෙලා ඒ හොයාගෙන යන්නට පෙළඹීම නිසා දිගින් දිගටම ඒ හරහා ගමන් කරන්නට පෙළඹිච්චාම බලන්න මේ සසර ගමන නෙමේද දික් කරගෙන තියෙන්නේ කියලා. සසරට යන්නට හේතු වෙන තණ්හාව නෙමේද මේ වර්ධනය කරලා තියෙන්නේ කියලා. සසරට යන්නට හේතු වෙන මේ තණ්හාව මුල් කරගෙන මොනතරම් තව දුකකට පමුණුවන්නට හේතු වෙනවද කියලා. එනිසා මේ වැරදි විදිහට දැකපු දැක්මක තිබිච්ච දෝෂයක්. කනට එන ශබ්දයේ හරඹයත් එහෙමයි. අපි ශබ්දයේ අපිට ප්‍රිය වූ මధుර වූ ශබ්දයන් හොය 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 ඒ වාට නැඹුරු වෙමින්, ඒවම නැවත හොයමින් තව තවත් ඒවා තුලම ඇලී ගලී වාසය කරන්නට පෙළඹීම නිසා ඒ ශබ්දයේ තුලමයි මේ ආසාව ඇති වෙලා, එහෙම නැත්නම් ඒ රසයේ තිබුණේ කියලා ශබ්ද රසයේම හොය හොය යනවනම්. ගඳ සුවඳ පිළිබඳවත් එහෙමයි, දිවට දැනෙන රසය පිළිබඳවත් එහෙමයි. අපි මේ විදිහට ඒ හරහා හොය හොය යනවනම්, ඒවට නැඹුරු වෙනවනම්, ඒ පිළිබඳව කටයුතු කරනවනම් නිරන්තරයෙන්
මෙන්න දිට්ටියේ විපර්යාසයකට පත් වෙලා අපි වැරදි දෙයක් හොයනවා, වැරදි විදිහට කටයුතු කරනවා වෙනවා. ඒ නිසා අපි කල්පනාකාරී වෙන්නට ඕනේ. කායිකවත් එහෙමයි. අපි කායිකව ලබන පහසෙන් සතුටක් ලබනවා නම් ඒ ලබන සතුට හොය 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 නැවත නැවත ඒ කායික පහසම ඉලක්ක කරගෙන අරමුණු කරගෙන ඒටම යොමු වෙනවා නම් අපි මේ වැරදි දැකීමකින් කටයුතු කළා වෙනවා. මොකද වැරදි දැකීම, අපි කටයුතු කළ වැරදි දැකීම, ඒ වැරදි විදිහට දැකපු දැක්ම තියෙන්නේ අපේ ජීවිතය තුළ මෙන්න මේ දුක් සහගත ස්වභාවය, සැප සහගත ස්වභාවයකට පෙරලා ගත්ත නිසාමයි. ඒ නිසා අපි සැප සහගත ස්වභාවයක් අඳුනා ගන්නට ඕනේ කොයි විදිහේ සැප සහගත ස්වභාවයක්ද කියන තැනකේ. මේ විදිහට සංඥා විපර්යාසයකට, චිත්ත විපර්යාසයකට, ඒ වගේම දිට්ටි විපර්යාසයකට පත් වුණාම තියෙන දෝෂය තමයි අපිට මේ දුක දුකක් හැටියට අවබෝධ කරගන්නට තියෙන ඉඩ තමයි වැහිලා යන්නේ, ඇහිරිලා යන්නේ. ඒ නිසා දුක දුකක් හැටියට තේරුම් ගන්නට නම් බුදුරජාණන් වහන්සේ අපිට පැහැදිලිවම පෙන්නනවා නුවණක් ඇති කරගත යුතුයි, නුවණින්ම විමසා බැලිය යුතුයි කියලා. ඒ නිසායි දුක්ඛේ ඥානං කියන තැනකින් අපිට මේ දුක පිළිබඳව පැහැදිලි කරන්නේ. අපි යම් වෙලාවක දුක දුකක් හැටියට අවබෝධ කරගන්නට නම් දුක පිළිබඳව පිරිසිඳ දකින්නටම වෙනවා. දුකේ ස්වභාවය පිරිසිඳ දකින්නට වෙනවා. මේ ලෝකයේ තුල සැප නැහැ කියලා මෙයින් අදහස් කරනවා නෙමෙයි. නමුත් මේ ලෝකයේ ඇති සියලුම සැපයට වඩා නිවන කියන සැපේ තමයි ශ්‍රේෂ්ඨ වෙන්නේ, ප්‍රධාන වෙන්නේ. මේ ලෝකේ යම් සැපයක් තියෙනවා නම් ඒ සියලුම සැපය අවසානයේ දුකට පමුණුවන, දුකටම පත් කරවන, දුකම උරුම කරවන සැපයක් ඒ තුල අන්තර්ගත වෙන්නේ. ඒ නිසා ලෞකික වශයෙන් යම් සැපයක් ලබනවා නම් ඒ ලෞකික වශයෙන් ලබන සියලුම සැපය ලෝකෝත්තරව පෙන්වන සැපයට සාපේක්ෂව අතිවිශාල වෙනසක් තියෙනවා. මොකද ලෝකෝත්තර වශයෙන් ලබන සැපේ අපි ගත්තහම ඒ සැපේ පරිහානියකටපත් වෙන්නේ නැහැ. ඒයින් පිරිහීමකට ලක් වෙන්නේ නැහැ. ඒ කඩා වැටෙන්නේ නැහැ. නමුත් ලෞකික වශයෙන් ලබන යම් සැපයක් තියෙනවා නම් ඒ සැපේ తాවකාලිකයි. ඒ ලැබෙන සැපය ඕනෑම වෙලාවක කඩා වැටෙන්නට පුළුවන්. ඒ සැපේ ඕනෑම වෙලාවක දුක පමුණුවන්නට පුළුවන්කම තිබෙනවා. ඒ නිසා අපි යම් සැපයක් අත්විඳිනවා නම් ඒ අත්විඳින සැපය අපේ ජීවිතේට ඒ සැපේ ළඟා කරගෙන තියෙනවා නම් ඒ ළඟා කරගෙන තියෙන්නේ අපි තණ්හාව මුල් කරගෙන, ආසාව මුල් කරගෙන, ඇලීම මුල් කරගෙනයි. ඒ තණ්හාව, ආසාව, ඇලීම මුල් කරගෙන ලබන සැපය අපේ ජීවිතේට දුකටම හේතු කරවන හේතු සාධක හැදෙනවා. මොකද තණ්හාව නිසායි දුක උපදින්නේ කියලා බුදුරජාණන් වහන්සේ අපිට පැහැදිලිවම දේශනා කළ තිබෙනවා. ඒ නිසා යම් සැපක් අපි හොයනවා නම්, යම් සැපයකට අපි පත් කරවනවා නම් ඒ තණ්හා මූලිකව නම් අපි ඒ දේ කරලා තියෙන්නේ. ඒ කරන ලද දේ අපිට යම් සුවයක් ලැබුණට ඒ ලැබෙන සුවේ අවසානයේදී తాවකාලික සුවයක් බවට පත් කරනවා. එයින් ලැබෙන ප්‍රතිඵලයේ තණ්හා මූලිකව සිද්ධ වෙච්ච නිසා එයින් දුක් විපාක උපදවන්නට, දුකට පමුණුවන්නට හේතු වෙන පරිසරයක් සකස් කරන්නට පුළුවන්කම ලැබෙනවා. ඒ නිසා අපි හැම දිනෙකම උත්සාහවත් වෙන්නට ඕනේ දුක දුකක් හැටියට දකින්නට මිසක් දුක් වූ ස්වභාවයෙන් යුක්ත ලෝකයක අපි සැප හොයාගෙන යන්නට පෙළඹිලා තියෙනවා. හැබැයි අපි හොයපු හැම සැපක්ම දුකක් තුල සැපක් හොයන්නට පෙළඹිලා තියෙන්නේ. දුක ගෙන දෙන ධර්මතා ඇතුලේ, දුක ගෙන දෙන හේතු ඇතුලේ අපි සැප හොයනවා නම් අපිට කවදාක්වත් ඒ තුල සැපක් බලාපොරොත්තු වෙන්නට පුළුවන්කමක් නැහැ. ඉපදීම කියන දුක අපේ ලෝකෙට සැපක් කරගෙන අපි ඉපදීමක් හොයමින් කටයුතු කරනවා. තව තව සසරේ උපදින්නට අපි ප්‍රාර්ථනා කරනවා, බලාපොරොත්තු වෙනවා.
මේ දුකම ප්‍රාර්ථනා කිරීම, දුකම බලාපොරොත්තු වීම. හැබැයි අපිට යම් වෙලාවක වයසට යනවා කියන කාරණාවක් වෙනවා නම් ඒ වයසට යෑම දුකක්. නමුත් අපි හැම වෙලෙම ප්‍රාර්ථනා කරන්නේ වයසට යන්නට එපා කියලා. තරුණ බව ඒ විදිහට පවත්වා ගන්නට නොයෙකුත් දේවල් කරනවා. ආහාර පාන වලින් වෙන්න පුළුවන්, බෙහෙත් හේත් වලින් වෙන්න පුළුවන්, යම් යම් ක්‍රියාකාරකම් වලින් වෙන්න පුළුවන්. අපි මේ වයසට යන එක වළක්වා ගන්නට පමා කරන්නට උත්සාහවත් වෙනවා. නොයෙකුත් ක්‍රමවේදයන් පාවිච්චි කළා අපේ වයස අපි හංගන්නට හදනවා. නමුත් අපි එයින් සතුටක් ලබන්න, සැපයක් ලබන්න බලාපොරොත්තු වුණාට ලෝක යථාර්ථයේ වයසට යනවා කියන සිද්ධිය අපි කාටවත් වෙනස් කරන්නට පුළුවන්කමක් ලැබෙන්නේ නැහැ. ලෙඩ වෙනවා කියන කාරණාව අපි වළක්වා ගන්නට මොනතරම් උත්සාහවත් වෙනවද? නමුත් ලෝකයේ තියෙන දුකට පමුණුවන හේතුව කොච්චර වළක්වන්න හැදුවත් අවසානයේ අපි දුකට පමුණුවනවමයි, දුකටපත් වෙනවමයි. මරණයෙන් වැළකීලා ඉන්න පුළුවන්කමක් අපි ලෝකේ කාටවත්ම නැහැ. මරණය කියන තැනින් බේරෙන්නට අපිට මේ තියෙන ගිරිගුහා කඳුක්, එහෙම නැතිනම් මේ අහස වෙන්න පුළුවන්, මුහුද වෙන්න පුළුවන්, ගල් ගුහාවක් ඇතුළේ වෙන්න පුළුවන්, කොතනකවත් හැංගිලා ඉඳලවක්වත් මේ මරණයෙන් ගැලවෙන්න පුළුවන්කමක් ලැබෙන්නේ නැහැ. ඒ නිසා අපිට මරණයට මුහුණ දෙන්නට සිද්ධ වෙනවමයි. ඒ වගේ මේ කියන දුක් සියල්ලගෙන්ම අපේ ජීවිතයේ පීඩාවටපත් වෙනවා. ඒ නිසා අපිට සිද්ධ වෙනවා මේ දුකට හේතු වෙච්ච කාරණේ අපේ ජීවිතයෙන් ඉවත් කරන්නට. දුකට හේතු උනේ මෙන්න මේ ස්කන්ධයන් වලට තණ්හා කිරීමයි. ඒ නිසායි බුදුරජාණන් වහන්සේ තණ්හක්කයෝ නිරෝධෝ නිබ්බානෝ කියලා දේශනා කළේ. තණ්හාව නිරෝධ කරපු තැන පමණමයි දුක නිරුද්ධ කළා වෙන්නේ. තණ්හාවෙන් මිදුන තැනම තමයි දුකෙන් මිදුණා වෙන්නේ. ඒ නිසා යම් කෙනෙක් දුකෙන් මිදෙන්නට ඕනේ නම්, යම් කෙනෙකුට සැපයක් ජීවිතයට ලැබෙන්නට ඕනේ නම්, ඒ කෙනා අනිවාර්යයෙන්ම තණ්හාවෙන් මිදී යුතු පුද්ගලයෙක් බවට පත් වෙනවා. තණ්හාවෙන් මිදුන කෙනෙකුට පමණමයි දුකෙන් මිදෙන්නට පුළුවන්කම තියෙන්නේ. එහෙම නැතු අපි තව තවත් තණ්හාවෙන් යුක්තව, ආසාවෙන් යුක්තව තව තවත් දේවල් පරිහරණය කරන්නට, එකතු කරන්නට, තව තව දේවල් වලට ඇලිලා ගැලිලා වාසය කරන්නට හදනවා නම් ඒකම තමයි අපේ ජීවිතයේ දුක උපදවන්නට හේතු වෙන, දුකම පමුණුවන්නට හේතු වෙන දේ රැස් කළා වෙන්නේ. දුකම උපදින්නට හේතු වෙන, දුකම පවත්වන්නට හේතු වෙන දේවල් රැස් කරමින්, ඒවම උපද්දවමින් සැපයක් ප්‍රාර්ථනා කරනවා නම්, සැපයක් බලාපොරොත්තු වෙනවා නම්, අපි නොලැබෙන දෙයක් ප්‍රාර්ථනා කරමින් කටයුතු කළා වෙනවා. නොලැබෙන දෙයක් බලාපොරොත්තුෙන් කටයුතු කළා වෙනවා. අපිට ලැබෙන දේ අපිට කොයි විදිහෙන්ද ඒ දේවල් සිද්ධ වෙන්නේ කියන කාරණාවන් පිළිබඳව මන අවබෝධයකින් කටයුතු කළේ නැත්නම් අපි තව තවත් සසර ගමනේ මහවිශාල දුකකටමපත් වෙනවා. ඒ නිසා දුක දුකක් හැටියට දකින්න පුරුදු වෙන්න, දුක තුල සැපක් දකින්නට එපා කියන කාරණේ මේ තුල පෙන්වන්නට තියෙන්නේ. එහෙම දකින්නට ගියොත් සංඥා විපර්යාසයකටපත් වෙනවා, චිත්ත විපර්යාසයකටපත් වෙනවා, ඒ වගේම දිට්ටි විපර්යාසයකටපත් වෙනවා. ඉතින් අද මේ දේශනාව මේ විපර්යාසයන් තුනෙන් මිදීම පිණිස, දුක දුකක් හැටියට අවබෝධ කර ගැනීම පිණිසම උපනිශ්‍රේ වේවා කියලා හැම දිනාටම ආශිර්වාද කරනවා. අද දවසේදී සිද්ධ කරගත්තා වූ සිලූම පුණ ශක්තිය, කුසල ශක්තිය පළමුවෙන් සියලු දෙවියන්ට අනුමෝදන් කරමු. අනුමෝදන් වේවා. දෙවියන්ගේ දිවිසුරු සම්පත් වර්ධනය කරගෙන දෙවියන්ද ප්‍රාර්ථනා කරන බෝධියකින් උතුම් වූ නිවනින් සැනසෙත්වා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරන්නට. ඒ වගේම අපවත් වී වදාළ සිලූම සංඝ පීත්‍රුන් වහන්සේලාටත් විශේෂයෙන්ම බලාපොරොත්තු වෙනවා. අපවත් වී වදාළ බම්බලපිටියේ වජිරාරාමව රාමාධිකාරීව සහ සම්බෝධි විහාරාධිපතිව වැඩවිසූ විශ්වකීර්ති ශ්‍රී සාසන සෝබන අතිපූජ්‍ය පියදාසි මහතෙරුන් වහන්සේ සිහිපත් කළ පුණ්‍යානුමෝදනා කරන්නට බලාපොරොත්තු වෙනවා. ඒ වගේම 1970 1980 කියන මේ දශක කාලයේ තුල විශේෂයෙන්ම බෞද්ධ තරුණ පෙළ අතර බුදුදහම කෙරෙහි බෝධි පූජාව තුළින් පිබිදීමක් ඇති කළ සම්බෝධි විහාරස්ථානයේ නිර්මාතෘ බෝධිසත්තු ගුණෝපේත අතිපූජනීය පානදුරේ අරිදම්ම ස්වාමින් වහන්සේටත්, බෞද්ධ මාධ්‍ය ජාලය නිර්මාණය කරමින්
සම්බෝධි විහාරස්ථාන විහාරාධිපති ධූරයෙන් දරන්නට යෙදුන අධිපූජනීය දරණාගම කුසලධම්ම නායක ස්වාමින් වහන්සේට උන්වහන්සේලාද ප්‍රාර්ථනා කළ සම්මා සම්බුද්ධත්වයෙන් ඒ ප්‍රාර්ථනා කළ බෝධියෙන් උතුම් වූ නිවනින් සැනසීම පිණිස මේ පුණ්‍ය ශක්තිය අපි අනුමෝදන් කරනවා. ඒ වගේම අද මේ දායකත්වයෙන් දරන වෛද්‍ය ශිවනි විජේරත්න මහත්මිනී නමින් ඒ මිය පරලව යන්නට යෙදුන 2020 ජූනි මාසයේ 27 වෙනි දිනේ පරලෝසෙපත් පත්මා ප්‍රනාන්දු මහත්මිනියටද ඒ වගේම වත්තේගම පදිංචිව සිට පරලෝසෙපත් වන්නට යෙදුන මොහන්දිරම් හෙන්ද්‍රික් ප්‍රනාන්දු වර්ණකුලසූරිය සහ කැරලයින් ප්‍රනාන්දු මහත්මිනියටත් හම්බන්තොට පදිංචිව සිට පරලෝසෙපත් හෙන්රි එදිරි සූරිය සහ ලීලාවති එදිරි සූරියටත් ඒ සියලුවම දෙනාටත් රටදැය වෙනුවෙන් දීපු දන්නට යෙදුන හා කොරෝනා උදරයෙන් මිය පරලව ගිය සියලු දෙනාටත් මේ පින් අනුමෝදන් කරන්නට බලාපොරොත්තු වෙනවා. ඒ හැම දෙනාටද මේ පුණ්‍ය ශක්තිය අනුමෝදන් වේවා. දුකක නම් එයින් අත මිදලා සැපවත් වේවා. ඒ හැම දෙනාම ප්‍රාර්ථනා කරන බෝධියකින් නිවනින් සැනසෙත්වා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරන්නට. තුනුරුවන්ගේ අනන්ත ගුණ බලයෙන් දෙවියන්ගේ දේව රැකවරණේ සිද කරගන්නට යෙදුන අති උදාර පුණ්‍ය ශක්තියේ කුසල ශක්තියේ බලයෙන් අපට අර්ථයෙන් ධර්මයේ නිරන්තරයෙන් අවවාදන ශාසන ලබා දෙන අප ධර්මාචාර්යන් වහන්සේ ඇතුළු කොට සදා පූජනීය මහා සංඝරත්නයේ සිහිපත් කරනවා. විශේෂයෙන්ම මාංකඩවල සුදස්සන ස්වාමින් වහන්සේ ඇතුළු ඒ මහා සංඝරත්නයටත් ඒ වගේම විශේෂයෙන්ම බලාපොරොත්තු වෙනවා බෞද්ධ මාධ්‍යාලයේ වර්තමානයේ වැඩ කටයුතු සිදු කරන බොරලන්ද ස්වාමින් වහන්සේ ඇතුළු කොට මහා සංඝරත්නයට ආශිර්වාද කරන්නට. ඒ වගේම මෙම දායකත්වයෙන් ධර්ම ලබන වෛද්‍ය ශිවනි විජේරත්න මහත්මිනිය විශේෂයෙන්ම බලාපොරොත්තු වෙනවා ඒ තම පියාණන් වන ADR ප්‍රනාන්දු මහත්මානන්ට 2022 ජනවාරි 2 දිනට යෙදෙන ඒ ජන්මදිනය නිමිති කරගෙන ආශිර්වාද කරන්නට. ඒ වගේම ඒ පවුලේ හැම දෙනාටමත් ඒ වගේම රටදැය වෙනුවෙන් කටයුතු කරන ත්‍රිවිධ හමුදාවේ පොලිසිය හැම දෙනාටමත් ඒ වගේම මේ කොරෝනා ව්‍යසනයට භාජනය වෙලා රෝගාතුරව සිටින හැම දෙනාටමත් රටවාසී ලෝකවාසී සියලුම දෙනාට මේ සිද්ධ කරගත්ත පුණ්‍ය ශක්තිය කාය චිත්ත පීඩාවකින් තොර නිදුක් නිරෝගී භාවය දිගාසිරි සම්පත්තිය ලබන්නටත් උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගෙන නිවනින් සැනසෙන්නටත් උතුම් පාරමිතා ධර්මයක්ම වේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරන්නට. ආකාසටාච බුම්මටා දේවානාගා මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං. ආකාසටාච බුම්මටා දේවානාගා මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං. ආකාසටාච බුම්මටා දේවානාගා මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක් හංතුතං සදා. හැම දෙනාටම තෙරුවන් සරණයි. සාතු සාතු සාතු. පින්වත්නි, අදත් බෞද්ධ රූප වහිනිය පින්වත් ඔබ වෙනුවෙන් සන්නිවේදනය කළ බුදුමග දේශනාව මෙලෙස නිමාවට පත්වන්නේ. මේ උතුම් වූ දේශනාව පවත්වා පදහල පූජ්‍යපාද පලුගස්වැවේ සද්ධාතිස්ස පින්වත් ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී චිරජීවනයේම සැලසේවා. සාදු සාදු සාදු. ඒ උතුම් ප්‍රාර්ථනයත් සමගින් බෞද්ධ රූප වහිනිය මේ පැහැට නියමිතව සම්නිවේදනය කළ බුදුමග දේශනාව මෙලෙස නිමවටපත් වෙනවා. සුපින්වත් ඔබ හැම දිනාටමත් තෙරුවන් සරණ වේවා.